අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් තැපල් ඡන්දය ඇරඹේ අවධානම අමතක නොකරන්න කන්දකාඩු කොරෝනා පොකුර අපි පාලනය කරනවා සෞඛ්‍ය අධ්‍යක්ෂකයයි ආර්ථිකය විනාශ කළ සමහරක් අද ආර්ථිකය ගැන කතා කිරීම විහිළුවක් අගමැති කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලනොත් ලෝක මිතුරන්ගිනොත් සල්ලි හොයන හැටි රනිල් සොයාගනි කොරෝනාව ඉන්දියාව විනාශ කරන ලකුණු මරණත් රෝගීනොත් සීක්‍රේන් ඉහළට දේශීය ප්‍රවෘත්ති මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වුණා අද දිනය වෙන් කර ඇත්තේ සෞඛ්‍ය සේවකයන් සඳහායි තැපැල් ඡන්දයට දින 7ක් වෙන් කර තිබෙනවා අද සිට ලැබෙන 17 වෙනිදා දක්වා සහ 20 21 යන දිනයන්හිදී තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදු කරනවා මැතිවරණ කටයුතු අධීක්ෂණය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් අද දිනේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට කටයුතු කරන ආකාරයයි දැකගත හැකි වුණේ පෙරවරු 9ට ආරම්භ වූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු පස්වරු 4ට අවසන් වෙනවා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයේ අද දින ආරම්භ වුණා ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 20ක තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු මේ වෙනකොට ඉතාමත් හොඳින් සිද්ධ කරගෙන පවතිනවා ඒ සියලු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සහකාර තේරීම් බාර නිලධාරීන් 20 දෙනෙකු පමණ යොදවා තිබෙනවා ඒ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සහ අවශ්‍ය මග පෙන්වීම් සිදු කිරීම සඳහා පොලිස් ස්ථාන ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍යංශ සෙලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල හැර සෙසු රාජ්‍ය ආයතන තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සහ අනිද්දා දිනවලදී සිදු කරනවා ලබන 16 හා 17 යන දිනයන්හිදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ පොලිස් ස්ථාන ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍යංශ හා සෙලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද දායකින්ටයි එම දිනවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් ලබන 20 සහ 21 යන දිනයන්හිදී අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී ඡන්දය ප්‍රකාශ කළ හැකි. දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් තැපැල් ඡන්දය සිදු කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකින් 7,500 සුදුසුකම් ලබා සිටිනවා. 10,000කට වැඩි කාර්යමණ්ඩලයක් දිස්ත්‍රික්ක පුරා මේ සදා සේවයෙන් නියුක්ත වෙලා සිටිනවා දිස්ත්‍රික්කේ සුළු සුළු සිද්ධීන් කිපයක් වාර්තාවනේ කියන්නේ ඔය පෝස්ටර් ගැහුවා ඒ කටවුට් ගැහුවා කියලා කියන පැමිණිලි වගේ මිසක් බරපතල සිද්ධි මොකවත් නැහැ සීලම කටයුතු ඉතාම සාමකාමීව සිදු වෙනවා මේ අතර අනුරාධපුරයේ රාජාංගනයේ කොට්ටාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දිනේ ආරම්භ වූයේ නැහැ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම ඊට හේතුවයි සලකුණු කළ හෝ නොකළ ඡන්ද පත්‍රකාවක් ඡායාරූප හෝ වීඩියෝගත කිරීම මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා කන්දකාඩු කොරෝනා පොකුර ඉදිරියේදී පාලනය කළද පවතින අවධානම අමතක නොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට අවධාරණය කරනවා රෝග අවධානම සම්බන්ධයෙන් ජනතාව දැඩිව සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ මේ දක්වා කන්දකාඩු සහ සේනපුර කියන කඳවුරු දෙකෙන් 428ක් වැනි සංඛ්‍යාවක් රැඳවියන් COVID-19 ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මෙම පුනරුත්ථාපන කඳවුරු දෙකෙන්ම කාර්ය මණ්ඩලය 44ක් හඳුනාගෙන තියෙනවා ආසාදිතෙන් හැටියට. මෙහිදී අත් වශයෙන්ම වැදගත්ම දේ තමයි ජනතාවගේ සහයෝගය. කෙසේ වෙතත් මේ රෝගය විවිධ ආකාරයට විවිධ කටකතා තිබුණත් මේක දීප ව්‍යාප්තව පැතිරීමක් නෙවෙයි යම් යම් ප්‍රදේශවලට කොටු වෙච්ච තත්වයක් තමයි තියෙන්නේ. අප තවදුරටත් ආරක්ෂිතයි. දැන් ඇති වී තිබෙන කන්දකාඩු පොකුර පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ආරම්භ තියෙනවා මේ පොකුර පාලනය වීම සමග නැවත මේ සියලු දේ අමතක නොකරන තත්වයක් නොව ඉතා සිහි කල්පනාවෙන් තමන්ගේ කටයුතු අත්‍යවශ්‍ය දෙයට පමණක් සීමා කරන්න කියන එක ඉල්ලා සිටිනවා මේ වන විට මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2617ක්
කන්දකාඩු මද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වැඩි වශයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග එහි සේවකයන් ඇතුළු පිරිස් නිරෝධායනයට ලක් කිරීම අකණ්ඩව සිදු කෙරෙනවා. එම මධ්‍යස්ථානයේ තවත් දස දෙනෙකු සිය නිවාසවලම නිරෝධායනයට ලක් කිරීමට ඊයේ කටයුතු කෙරුණා. බැදිවැව සේවාගම යන ගම්මානවල පදිංචි එම දස දෙනා සහ ඔවුන්ගේ පවුල්වල 33 දෙනෙකු මෙලෙස දින 14ක් නිරෝධායනයට යොමු කෙරුණා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශක වරයෙකු ලෙස සේවය කළ තවත් අයෙකුට කොරෝනා වැළඳී ඇති බවට හඳුනා ගැනීමත් සමග ඔහුගේ පවුලේ 5 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා. ඔහු ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දෛනික ඉන්දියාවෙන් වාර්තා වන වෛරස ආසාදිත සහ මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ගත වූ පැය 24ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 29108ක් වන අතර මරණ සංඛ්‍යාව 500කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒත් සමගින් එරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 109කට ආසන්න වනවා. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ බේමන විට ලෝක පුරා 1,30,41,499 දෙනෙකුට ආසාදිනිය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 75,88,092ක්. වෛරසය ආසාදිනිය හේතුවෙන් මරණ 571,659ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඊයේ දිනේට ඇමරිකාවෙන් ආසාදිතින් 58,349ක් හමු වෙදී ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ආසාදිතින් 15,299ක් වාර්තා වූද ප්‍රාන්තය යළි විවෘත කරන ලෙස ඉල්ලා ජනතා උද්ඝෝෂණවල නිරත වනවා. ප්‍රාන්තයේ පිහිටු වෛද්‍ය රෝහල් 40ම දැඩි සත්කාරයකකයන් හි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෛරස ව්‍යාප්තිය වැඩලීම සඳහා දකුණු අප්‍රිකාව නව නීති පනවා තිබෙනවා. ඒ අනුව එරට තුලමත් පැන් අලෙවිය තහනම් වනු ඇති. එමෙන්ම රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය පැනවෙන අතර පොදු ස්ථාන තුලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වෙන බවයි වාර්තා වන්නේ. මත් පැන් අලෙවිය තහනම් කිරීම මෙම අවස්ථාවේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම වැළැක්වීමට ගත හැකි හොඳම පියවර බව ජනාධිපති සිරිල් රමෆෝෂා මහතා පවසනවා. අර්ජන්ටිනාවේ වෛරස ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඒ සමගම පනව ඇති නිරෝධායන නීති දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කෙසේ වුවද මේ වන විට එරටින් වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ 1845ක් පමණයි. යුරෝප, කැරිබියානු සහ දකුණු ඇමරිකානු කලාපයට අයත් රටවල් 18ක් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහාය පළ කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දෙන සහයෝගය එහිදී දැඩි ඇගීමට ලක් වුණා. රටවල් අතර සහයෝගීතාව පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ඇමරිකාවේ ක්‍රියාකලාපය මෙහිදී දැඩි විවේචනයට භාජනය වී තිබෙනවා. තම හිතුමනාපයට කටයුතු කරමින් රටේ ආර්ථිකය දුර්වල කළ ඇතමුන් අද ආර්ථික විශේෂඥයන් ලෙස ප්‍රකාශන නිකුත් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගේ ජයතහවුරු කිරීමේ අරමුණින් පිළියන්දල ප්‍රදේශයේදී පැවති ජන හමුවට එක්විමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා එම ජන හමුව සම්මන්ත්‍රණය කර තිබුණා. අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහතුරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
එක්සත් ජාතික පක්ෂය කරපු වින්නය අලුතෙන් කියන්න දෙයක් නැහැ මා ලොකු ආර්ථික විශේෂඥයෙක් වගේ කතා කරනවාද දෙන්නම දැන් ඊ දෙන්නගේ සටන තියෙන්නේ ආණ්ඩුවක් අල්ලන්න නෙමෙයි සිරිකොත අල්ලන්න දැන් UMP කාරයොන්ට කියන්නේ අම්බල ඡන්ද දීපන් මට සිරිකොත අල්ල ගන්න කියලා ආර්ථික විශේෂඥයට සංස්කෘතික අමාත්‍යාංශය තියෙන අරමුදල කළමනාකරණය කරන්න බැරි වුණා දැන් පඩි ගෙවන්න වෙලා තියෙන්නේ අපිට ඒ අරමුදල ඉතුරු ටික මම කිව්වා ඒක කරන්න බෑ අරමුදල මාස 3ක් යනකොට අයින් කරන්න වෙවි ඒ නිසා මේක වහාම බැංකු ණයක් දීලා බැංකු ණය පියවන්න සමහර තැන්වලට මිලියන 45ක් තාල අඳුරන කට්ටියට 35ක් මෙහෙම තමයි දීලා තියෙන්නේ අයුතු ලෙස පරිහරණය කළා තියෙන එක කොමිෂන් සභාවෙත් කියවුණා ඉතින් මේවා මේම කියන කට්ටිය ලොකු ආර්ථික විශේෂඥව වෙලා තියෙනවා අපිට තියෙන්නේ අද දිනන එක නෙවෙයි අපිට තුනෙන් දෙකේ බලයක් දෙන්න මේ විවස්ථාව වෙනස් කරලා අවශ්‍ය පහසුකම් ලබා දීලා රට නැවත සංවර්ධන මාර්ගයට ගමන් කරවලා රට ස්වාධීන රටක් වශයෙන් සම්පත් විකුණන්නේ නැති රටක් වශයෙන් ජාතියක් රැකගෙන ජාතියක් ගොඩනගන්න අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහ මිත්‍ර රටවලින් මුදල් සුවගත හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසඳහා තමන්ට රට බාර දෙන ලෙසයි එම මහතා ඉල්ලා සිටින්නේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ දඹදෙණිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනුයි. දඹදෙණිය ආසනයෙන් තරඟ වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජයතහවුරු කිරීම පිණිස දඹදෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක මොහාන් වික්‍රමනායක මහතා මෙය සංවිධාන කර තිබුණා. හිටපු මන්ත්‍රී අකිල විරාජ් කාර්යව සම්මහතා ඇතුළු පිරිසක් ඊටෙක්ව සිටියා. අපි ඉන්නේ ආණ්ඩු බලය ඉල්ලන්න වෙන එකක් වැඩක් නැහැ මට. UMP ආණ්ඩුවට ගෙනියන්න ඕනේ. සමහරු අනේ කොහොමද UMP ද? අය මේ මේ අද මේ රටේ තියෙන ප්‍රශ්න අනු අපි ගිහින් මේ ජනතාවට කරුණු කියලා ඒ පැත්තට හරව ගන්න ඕනේ. නිකන් ඇවිල්ලා දෙන්නේ නැහැ ඡන්ද. ඒත් මොකද්ද මිනිස්සු කියන්නේ? අපේ මිනිස්සු දැන් කියනවා මේ ගිය පාර්ලිමේන්තේ 225ම දියවන්නවට දාන්න කියලා. ඒ 225න් පරණ අය ආපහු ඔක්කොම එව්වොත් මොකක්ද වෙන්නේ අපි දියවන්නවට දාලා එතන පරිසර දූෂණයක් සිදු වෙනවා. හරි වැඩක් වෙන්නේ. ඒකයි මම මේ ඔක්කොම අලුත් නම් දෙන්නේ. අලුත් මූණු දෙන්නේ. මට බෑගින් කියන්නේ මමත් වග කියන්න ඕනේ කියලා ජයවත් වෙන පුර කෝට්ටේ මේ පරිසරේ දූෂණය කරාට. මම කියන්නේ කොරෝනා නැති කළා ආර්ථිකය හදන්න, ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න. ඇඟිලි සලකුණු මගින් හඳුනාගත් අපරාධ 129 එකට සම්බන්ධ සැකකරුවන් 80 දෙනෙකු අත්අඩංගුවටගත් බව බස්නාහිර පළාත සහ රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ගත වූ පැය 12 තුළ සිදු කළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවටගත් බවයි එම මහතා ප්‍රකාශ කළේ. ඊයේ පෙරවරු 6 සිට අදාළියම 5 දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක් සිදු කෙරුණා. එහිදී හෙරොයින් සම්බන්ධ වැටලීම් 136ක් සිදු කර තිබෙනවා. සැකකරුවන් 136 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. නීති විරෝධී මත්පැන් වැටලීම් 124ක් ද ඇතුළුව වැටලීම් 376ක් සිදු කර සැකකරුවන් 381 දෙනෙකු එම මෙහෙයුමේදී අත්අඩංගුවටගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරන්නේ. මෙ අතර ඊයේ පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා පැය 12 තුළ සිදු කළ මෙහෙයුමේදී අපරාධ 129 එකට සම්බන්ධ සැකකරුවන් 80 දෙනා හඳුනාගෙන ඇත්තේ. සුළු අපරාධ සම්බන්ධ සැකකරුවන් 32 දෙනෙකු හා වරෙන්තුකරුවන් 204 දෙනෙකු ද ඇතුළුව සැකකරුවන් 806 දෙනෙකු මෙම මෙහෙයුමේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයන් 2 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. මුල්ලේරියාව උඩුමුල්ල ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවටගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 5ක් ද සමගයි. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාසය වැටලීම් සිදු කළා. මින් එක් සැකකරුවෙකු පසුගිය වසරේ අගෝස්තු මාසයේදී හංගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය ප්‍රකාශ කළා. අනෙක් සැකකරු 2008 වසරේ පෙතියාගොඩ ප්‍රදේශයේදී ගිනි අවි සහ කේරළ ගංජා සමග අත්අඩංගුවටගත් සැකකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. යහපාලන රජය සමයේ සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම යළි සලකා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුව එහි කරුණු තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මූලික අයිතිවාසිකම් පෙත් සමගනු කර තිබුණා. එම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවුවා. එහිදී නීතිපතිවරයා තවදුරටත් අධිකරණයට දන්වා සිටියේ මෙම ගිවිසුම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුවට රටේ උද්ගත වූ තත්ත්වය හමුවේ සිය කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇති බවයි.
ඒ සඳහා තවදුරටත් කල් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නොවැම්බර් 3 වෙනිදා යලි කැඳවීමට නියෝග කළා. එදිනට එම කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන්නා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසු මත්සන් කිරීමේදී යහපාලන රජයේ පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නොමැති බවයි. මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් සිංගප්පූරුවට වැඩි වාසියක් වන බවද ඔවුන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ වෙළඳ ශිෂ්ටාචාරයට හා වෘත්තීය වේදීන්ටද දැඩි අගතියක් සිදුවන බවයි පෙත්සම් කරුවන්ගේ අදහස. මෙනිසා අදාළ ගිවිසුම අත්සන් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීරණය කර එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මැතිවරණ වේදිකාවේ පක්ෂ විපක්ෂ අදහස් 2020 ජනමතය විශේෂාංගයෙන් මේ රටේ උත්තරීතරම තැන උත්තරීතර පාර්ලිමේන්තුව මේකට හරියම මිනිසුන් යවන්න. අපි පහුගිය දෙකේ නායකයෙක් එක්ක වැඩ කළා. එතුමන දිනන්න ස්ටාර් එකක් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව පැත්තේ බැලුවොත් 29 වතාවක්ම මේ මිනිසයාට පන්දුවට පිටින් පහර ගන්න අපි chance එක දුන්නා. නෝට් එක ඩවුට් වුණානේ බං. හා? ඔව් ගන්නත් තරයි. මෙතන අපිට පොඩි ප්‍රශ්නයක් වුණා. මේ පක්ෂ දෙකට කැඩීම ප්‍රශ්නයක් වුණා. නැත්තම් ඇත්තටම අභියෝගයක් ඇත්තෙම නැහැ. එතුමන්ලා සිරිකොතල්ලන්න නම් මේ ඡන්දයන් ඡන්දේ කරන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි නම් මේ ඡන්දේ ඉල්ලන්නේ ආණ්ඩුව පරද්දලා ආණ්ඩු බලය අපිට ගන්න. මේ පක්ෂේ කවුරු වටන්න හැදුවත් වටන්න බෑ. අර රනිල් වික්‍රමසිංහේ දේශද්‍රෝහී උගත්කම නෙමෙයි අපේ උගත්කම වියත්මග අපේ උගත්කම තමයි මහ පොළොවේ පැල කරන සෞභාග්‍ය දක්ම මහ පොළොව මත පැල කරලා ජනතාවට දියුණුව සහ සමෘද්ධිමත් භාවය ලබා දෙන එක මේක අපි කතා කරා මේ පක්ෂය විනාශ කරන්න වෙනත් බලවේග අපේ පක්ෂය ඇතුලේ ඉඳගෙන කටයුතු කරා කියන එක මේ අවස්ථාවේ අපි මනාව අවබෝධ වෙලා තියෙනවා මේවට වග කියන්න ඕනේ කවුද කියලා හොඳින් බලන්න නායකතුමා දිගින් දිගටම කිව්වා හරි අවබෝධයක් ඇතුව දේශපාලනය කරන්න කියලා එක පුද්ගලයෙකුට ඉල්ලපු සියලුම දේ දුන්නා ඒ දීලත් සෑහිඹටපත් වෙන්නේ නැත්තම් වැරදි මාර්ගයක් වෙන්නනවා නම් ඒකට සමාව දිය යුතු නෑ කියන එකයි මගේ විශ්වාසය මංගල සමරවීර ලා මෙච්චර කල් උත්සාහ කරේ හොරකම් ගැන ඩුබායි මාලිගා ගැන රැලම්බෝගින් ගැන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ගිනි මෙශේෂය ගැන මේවා ගැන කියලා මේරට ජනතාව නොමග යවන්න හැදී අපි කියනවා ජාතිකත් ඒජන්තයට එන්න මේරට සුදුසු විවස්ථාව ගැන අපි ජනතාවගෙන් වරමක් ඉල්ලමු ඇත්ත ප්‍රශ්නේ කතා කරමු ඇත්තටම තියෙන්නේ විජාතික වුමනාවන් සහ විජාතික නායකත්වයක් අතර සක්න සමහර පුජ්‍යලිය කොවිඩ් එකක් Tamanට ආශිර්වාදයක් කරගෙන තියෙනවා ඒගොල්ලෝ මේක අතුර රින්ගන දැන් බලනවා මේ වෙන කවුරුත් නැහැ මේ විමාල් වීරවංශය මම දැක්කා කොයින්ට නේද රින්ගලා ඊට භගමැතුමත් නේද එතුමත් කියනවා දෙවෙන් රැල්ලක් આવොත් එමේ ඒකට මුහුණ දෙන්න එතුමට සූදානම් කියලා එතුමට පුළුවන් කියලා කොහොමත් අර පහුගිය කාලේ නම් කොරෝනා නිසා ගේ අතුරලා හිටපු අයට ආතතිය දුර්ලන්න මේ වගේ ජෝක් හොදයි ඒසයි මම කියන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ රට වෙනුවෙන් කතා කරන දේශප්‍රේමී කණ්ඩායම වැඩි වෙන තරමට ඔබට වාසි රටට වාසි හදාගන්න ආණ්ඩුව ලව්වා වැඩ කරවන කණ්ඩායමක් මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි මේ රටේ ඉන්න පිරිසිදු නායකයෙක් කියලා අපිට කියන්න පුළුවන් දූෂණය වංචාව නැහැ අපිට දේශපාලනට අවිල්ල හොරකම් කරන්න ඕන නම් වංචා කරන්න ඕන නම් ඕන තරම් පක්ෂ තියෙනවා නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පක්ෂ කියන්නේ පිරිසිදු පක්ෂයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා එතුමාගේ පිලේ හොරු නැහැ කියලා වැඩිම හොරු සංඛ්‍යාවක් ඉන්නේ නායකත්ව මණ්ඩලයක් ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තරඟ කරන ඒ සමගි ජන බලවේගය තුල මහා පරිමාණ බරපතල වංචා දූෂණ වලට චෝදනා ලැබපු අය මහා බැංකු බැඳුම් කර වංචාවට චෝදනා ලැබපු අය එතන ඉන්නවා ඒ වගේම පාස්කු විරිතා ප්‍රහාරයට ඍජුවම සම්බන්ධයි කියලා සමාජය ඇඟිල්ල දික් කරන සියලුම දෙනා අද තරඟ කරන්නේ සජිත් ප්‍රේමදාස පාර්ශවයේ අපි එතුමාට අභියෝග කරනවා පුළුවන් නම් එතුමාගේ පිලේ නායකත්වය ගන්න කණ්ඩායම් වලින් කවුද පිරිසුදු කියලා නම කියන්න කිසිම පිරිසුදු කෙනෙක් සජිත් ප්‍රේමදාස කඳුරෙන් ඉල්ලන්නෙත් නැ රනිල් වික්‍රමසිංහ පාර්ශවයට එකතු වෙලත් නැ හොරු කණ්ඩායමක් බෙදිලා වෙන් වෙලා තරඟ කරනවා දැන් පුවත් කිහිපයක් ලොහුඳින් රියදුරන්ගේ සෞඛ්‍ය තත්ත්වය රියානතුරු වලට බලපාන බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව රියදුරන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොමිලේ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් වත්තලදී පැවැත්වුණා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිදේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුවයි මේ සංවිධානය කර තිබුණේ. කැලණිය කොට්ටාස භාර පොලිස් අධිකාරී චන්දන ලේනගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
කොරෝනා රෝගීන් සඳහා වෙන් කර තිබූ මුල්ලේරියාව මූලික රෝහල සිසු රෝගීන් සඳහා ව්‍යුර්ථ කිරීමත් සමග ඔවුන්ට අවශ්‍ය කොට්ටහා මිට ලබා දීමට කොළඹ විශාඛා විද්‍යාලය කටයුතු කළා. විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මහත්මියගේ මඟ පෙන්වීමෙනුයි මෙම පරිත්‍යාගය සිදු කෙරුණේ. ඒ සමගින් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.